හැමතැනම දන්සල් තියෙනවා. එහෙනම් මිනිස්සු කල්පනා කරනවා නෑ දැන් තත්ත්වය හොඳයි වගේ කියලා. නෑ තත්ත්වය හොඳ නෑ. දන්සල් දෙන්න තරම් මානසිකත්වයක සහ ආර්ථික තත්ත්වයක නෙමෙයි අපේ රටේ මිනිස්සු ඉන්නේ. දේශපාලන ව්‍යාපාර අද මනුෂ්‍යත්වය ගැන කල්පනා කරන්නේ නෑ. එනිසා අපි තීරණය කරා පක්ෂ 23ක්. එනිසා තමයි අපි දැන් මේ මානුෂීය ජනතා සන්ධානය කියලා. මට මේ සහෝදරකුත් කතා කරලා ඇහුවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන මුකුත් කියනවද කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන මුකුත් කියන දෙයක් නැහැ දැන්. ඒ පක්ෂේ තියෙන උසාවිය. විජයස රාජපක්ෂ මහත්මයා කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුද්ධ කරනවා කියලා. එතුමායි සුද්ධ කරන්නේ එතුමාට දෙයක් ඉතුරුලා නැහැ ඒක. ඒක මෛත්‍රීපාල සිරිසේන මහත්තයා සුද්ධම කරලා දාලා ඉවර කරා. ජාතික ජනපදයකට පුළුවන් ද කරන්න කට්ටිය ඉන්නවද? වැඩ පිළිල දෙනවද? ඒ අපි අපිට පුළුවන් ද කියලා අහන මිනිස්සුන්ට අඩුව ගානේ ළඟට එන මිනිහා කවුද කියලා හොයාගන්නවත් බැහැ නේ. පහුගිය පළාත් පාලන ඡන්දෙට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පක්ෂයෙන් නොමිනේෂන් දීපු මොකද සමන් බණ්ඩාරද කවුද කියලා හාදේ ජාතික ජනබලවේගය නැත්නම් ජවිපේ මන්ත්‍රී කියලා සජිත්‍ය වේදිකාවට නගලා රංගමිත පොට එකක් දානවා මෙන්න මාලිමාවේ කට්ටිය සජිපේ වේදිකාවට කියලා. පහු මේ හාදේනේ. සමගි ජන බලවේගය විතරයි පාර්ලිමේන්තු මැතිවරණයක් වුණොත් අපි ලැයිස්ති කියන තත්වයේ ඉන්නේ. ඒකෙන් මොනවද අදහස් වෙන්නේ? සමගි ජන බලවේගයට විතරයි පාර්ලිමේන්තු මැතිවරණයක් හරහා නැත්නම් ජනාධිපති මැතිවරණයක් හරහා දිනමක් ලබා ගන්න පුළුවන් කියන ඒ ධෛර්යය තියෙනවයි කියන එක ඉතාම පැහැදිලිව පේනවා. මේ ගම්මල කතාවක් තියෙනනේ කලින් පී දෙන්න හොඳ නැහැ කියලා. අවශ්‍ය වෙලාවට අවශ්‍ය තීන්දුව ටික ගන්න ඕනි කරන යටිතල පහසුකම් ටික හදලා තියෙනවා. සියල්ල සූදානම්. අවශ්‍ය වෙලාවට අවශ්‍ය දේ වෙයි. දවසින් දවස කෑල්ලෙන් කෑල්ල ගැලවි ගැලවි දැන් තීරණය කරලා ඉවරයි. ජනාධිපතිවරණේ එන්නේ. ජනාධිපතිවරණේ දිරණලි වික්‍රමසිංහ මැතිතුමාට සහයෝගය දක්වනවා. රණලි වික්‍රමසිංහ මැතිතුමා දිනනවා කියන එක දැන් තීන්දුව වෙලා ඉවරයි.